සිළු දිනාටම තෙරුවන් සරණයි. අද දිනත් අප සම්බන්ධ වන්නේ අතිපූජ්‍ය මහාචාර්ය රිරුගාණී චන්දවිල නාහිමියන් විසින් සම්පාදිත විදර්ශනා භාවනා ක්‍රමයේ ග්‍රන්ථයේ සාකච්ඡා කරන ධර්ම සාකච්ඡාව සමගයි අද අපිට තියෙන්නේ 45 වෙනි වැඩසටහන 149 වෙනි පිටුව. එතකොට අපි සාකච්ඡා කරමින් හිටියේ අරූප භාවනාව පිළිබඳ අරූප සප්තක විදර්ශනා ක්‍රමය ගැන තමයි සාකච්ඡා කරමින් හිටියේ. එතකොට අපි දන්නවා විදර්ශනාව කියලා කියන්නේ විශේෂයෙන් දැකීම. වි කියලා කියන්නේ විශේෂයෙන් දර්ශනය දැකීම. එතකොට විශේෂයෙන් දකින්නයි කියලා කියන්නේ මේ අපි මේ ස්වභාව ධර්මය තමයි මේ ඉගෙන ගන්නේ. එතකොට මේ ස්වභාව ධර්ම ඇත්තටම බුදුදහම කියලා කියන්නේ ස්වභාවයේ ධර්මය. ස්වභාව ධර්මය. දැන් අපි දැන් ඒ තමයි ප්‍රශ්නය. දැන් ප්‍රශ්නයකුත් නැගුණා ඒ සම්බන්ධයෙන්. එතකොට දැන් මේ අපි ස්වභාව ධර්මය කියලා අදාඳුන්වන්නේ මේ ගස් කොළන් මේ අසත්තු අලි කොටි වලස්සු ටික කැලෑ ටික ගස් කොළන් ටික ඔන්නෝ ටික ඔන්නෝය ටික තමයි ස්වභාව ධර්මයේ විදිහට අඳුරගෙන තියෙන්නේ. ඒත් ස්වභාව ධර්මය තමයි. හැබැයි ඒ අර මතු පිටින් පේන ටික ඊටාම ස්වභාව ධර්මයේ විදිහට අපි ඒ අඳුරගන්න අඳුරගත්ත දේ ඊටාම ප්‍රාථමික මේ පිටින් ඇහැට විතරක් ගෝචර ඇහැට පේන ටිකක් නෙමේ ස්වභාව ධර්මයේ කියලා අඳුරගෙන තියෙන්නේ. ඇහැට සහ කනට ඇහෙන සත්තුන්ගේ කුරුළු හඬ නෝ ටික එකතු කරලානේ අපි මේ ස්වභාව ධර්මයේ කියලා අඳුරගෙන තියෙන්නේ. එතකොට මේ ස්වභාව ධර්මයේ ඊට වඩා ගැඹුරක් තියෙනවා. එතකොට අපි විමසන්න ඕන ඒව කොහොමද හැදුනේ කියලා. එතකොට ඒවත් සත්‍ය ස්වභාව ධර්ම ඇත්තට මේවා. ඒව හිමිහිම ගිහිල්ලා කොහොමද මේවා ඒවත් ස්වභාවයේ තියෙන දේවල්. ඒවයින් තමයි මේව මේ ගහ කොළන්ද මේ කැලෑද සත්තුද කොටි වලස්සුද අලිද මේව හැදුනේ. එතකොට සත්‍ය වශයෙන් ස්වභාව ධර්ම කියන්නේ පරමාර්ථ ධර්ම. සත්‍ය වශයෙන් ස්වභාව ධර්ම කියන්නේ පරමාර්ථ ස්වභාවයේ ධර්ම ටික තා ටික ස්වභාවයේ ධර්මතාවය කියන්නේ ඇත්තටම තියෙන ධර්මයන් ටික නෙමෙයි කියන්නේ පරමාර්ථ ධර්ම. ඒතර ස්වභාව ධර්ම කියලා කියන්නේ පරමාර්ථ ධර්ම. ඒතර ඒකෙන් තමයි මේ විශ්වයම මේ 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 පෘථිවි විතරක් නෙමෙයි මුළු විශ්වයම නිර්මාණය වෙලා තියෙන්නේ මේ කියන පරමාර්ථ ධර්ම වලින්. ඒතර මේ විශේෂයෙන් දැකීම කියලා කියන්නේ මේ අපි සාමාන්‍යයෙන් විශේෂ නොවන සාමාන්‍ය දැකීම තමයි ওই කියන ගස් කොළන් කොටි වලස්සු මිනිස්සු මේ ගෝඩ නැගිලි මේ විදිහට අපි මේ මතු පිටින් ඒක ඊටාම ප්‍රාථමික දැකීමක්. ඒක ඊටාම ප්‍රාථමික දැකීමක්. එතකොට මේ ප්‍රාථමික දැකීම නිසා තමයි අපි මේ වර්ධවා වටහාගෙන තියෙන්නේ. මොකද ප්‍රාථමික දැකීම අපි මුලා කරනවා. එතකොට ඒක දිහා බලාගෙන ඒක තමයි ඒක තුල විතරයි අපි රැඳෙන්නේ. එතනින් එහාට මේක හැදුනේ ඒව ගැන විමසන්නේ නැහැ. එතකොට දැන් විදර්ශනාවද කරන්නේ අර මිට එහාට විනිවිද ගිහිල්ලා අපි මේ ස්වභාව ධර්මයන් දකිනවා. අන්න ඒක තමයි විදර්ශනාව කියලා කියන්නේ. විශේෂයෙන් දැකීම කියලා කිව්වේ ඒක. අර මේකේ මේ සත්‍ය වශයෙන් මේවා කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා දැකීම. ඒක තමයි විදර්ශනාව කියලා කිව්වේ. එතකොට ඒව තමයි අර පරමාර්ථේ නැත්නම් නාම රූප නැත්නම් චිත්ත චෛතසික රූප මට්ටමට දකීම. එතකොට අන්න ඒක තමයි විදර්ශනාව කියලා කිව්වේ. එතකොට මේ විදර්ශනාවේ මට්ටම් හතක් තියෙනවා. ඒ මට්ටම් හත තමයි ශීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ditthi විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය, මාර්ගා මාර්ග ඥාන දර්ශන විසුද්ධිය, ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය සහ ඥාන දර්ශන විසුද්ධිය. ඒතර මෙන්න මේ විදිහට ආකාර හතකින් පියවරෙන් පියවර අපි ගැඹුරට යනවා. ගැඹුරට ගිහිල්ලා මේ නාම රූපයන් හරියට අවබෝධ කරගන්නවා. ඒතර මේ ස්වභාව ධර්මයේ දැකීමක් මේ විදර්ශනාව කිව්වේ. ස්වභාවයේ සත්‍ය වශයෙන් මේ ලෝකයේ පවතින ස්වභාවය දැකීම. ඒක තමයි ඇත්තටම අපි ස්වභාවය ධර්මය දකින මේ කැලෑවල සැරිසරන එක නෙමෙයි කරන්න ඕන. ඇත්තටම ස්වභාව ධර්මය දකින නම් අපි ධර්මයයි අභිධර්මය ඉගෙන ගන්න නැත්නම් විදර්ශනා කරන්න ඕන. එදත් විදිය කිව්වොත් ඇත්තටම ස්වභාව ධර්මය දකින්නේ එහෙම තමයි. එතකොට එතකොට ඒකෙදි අපි ශීල විසුද්ධිය සහ චිත්ත විසුද්ධියදී කරන්නේ සීලයක පිහිටීම සහ යම් සමාධියක පිහිටවීම මූලික පදනම විදියට අපි ගන්නවා මේ දෙක. ඊට පස්සේ ditthi visuddhi කරන්නේ අර මූලිකවම අපි දැනගන්නවා මේ සත්වේ පුද්ගලෙක් නෙමෙයි මේ තියෙන්නේ. සත්ව විදියට අපි අඳුරගෙන තියෙන මේ සත්වේ පුද්ගලෙක් නෙමෙයි
මේ තියෙන නාම රූප ටිකක් කියලා දැනගන්නවා. එතකොට ඒක අපිට කියනවා ඒ ඒක දිට්ඨි විසුද්ධි සම්පාදනය කරගන්නේ නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියන්නේ අන්න ඒකට. ඊට පස්සේ එහෙම දැනගෙන අපි ඊට පස්සේ කාංකා විතරණ විසුද්ධියදී අපි සම්පාදනය කරගන්නවා මෙන්න මේ කියන නාම රූප කොහොමද උත්පාදනය වෙන්නේ නැත්නම් ඒව පවතින්නේ කොහොමද කියන ය ඇති වෙලා පැවතලා නැති වෙන්නේ කොහොමද කියන යාන්ත්‍රණය අපි ඉගෙන ගන්නවා. ඒ කියන්නේ පරිච්ඡේද සම්පාදේ ඉගෙන ගන්නවා කාංකා විතරණ විසුද්ධියදී. එතකොට ඒක හොඳින් දැනගන්නවා හොඳින් දැන පටිච්ච සම්පදාය හොඳින් දැනගන්නවා කියලා කියන්නේ අපි කාංකා විතරණ විසුද්ධිය සම්පාදනය කරගත්තා කියන එක. ඊළඟට ඊළඟ පියවරට යනවා ඒ තමයි මාර්ගා මාර්ග ඥාන දර්ශන විසුද්ධිය. එතකොට අපි මේ පාඩමේ තමයි දැනට ඉන්නේ. එතකොට ඒකෙදි කරන්නේ අර සම්මර්ෂණ ඥානය. අතර අර නාම රූප වලින් මේ සියල්ල නාම රූප වලින් හැදිච්ච බව දැනගත්තා. අපි මේ සියල්ල අපේ ශරීරයට ගොනු කරගත්ත නැත්නම් ලඝු කරගත්තා. මොකද අපේ ශරීරයේ හැදිච්ච යම් ධර්මතා ටිකක් තියෙනවද? ඒකම තමයි ඒකෙම තමයි මේ විශ්වයම නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් අපේ විශ්වයම එක සැරේට දකින්න එකට වඩා අපේ ශරීරය ගැන අපිට දැක්කහම ප්‍රමාණවත් විශ්වයම අඳුර ගන්න මේ ස්වභාවය අඳුර ගන්න අපේ ශරීරය අපිට ප්‍රමාණවත්. එතකොට ඒකෙදි අපි දන්නවා මේ බඹණයක් වගේ ශරීරය තුල තමයි අපි මේව දකින්නේ. එතකොට අපිට ඒක ලේසි පහසුයි ඒක හඳුනගන්න තීරුම් ගන්න. එතකොට ඒකෙදි අපි මේ කියන අපි ශරීරයට මේක ලඟු කරගෙන ඊට පස්සේ මේක අර නාම රූප කියලා කොටස් දෙකකට බෙදාගත්තා. මූලිකව බෙදාගන්න අපේ ශරීරය ගත්තාම අපි නාමකය රූපකය විදිහට දෙකකට බෙදාගන්න. මේ දෙකෙන් අපි ඉස්සෙල්ල ගත්තා අර ඕදාරික නිසා කියන්නේ අපිට හසු කරගන්න පහසුකම නිසා අපි ඉස්සෙල්ලම රූප ටික ගන්නවා. මොකද රූප ටික හසු කරගන්න පහසුයි. ඒක නිසා රූප ටික අපි සප්තක හත් ආකාරයට විදර්ශනා කරා. විශේෂයෙන් අරමුණු කරා මේ හත් ආකාරය තමයි එක් භවයකදී ඇතිවෙන රූප ටික වෙනම පළවෙනි මට්ටමේදී අපි විදර්ශනා කරා. එක භවයකදී ප්‍රතිසංසිතෙන් ඇති වෙලා ප්‍රචුති චිත්තේන් අවසන් වෙන රූප ටික. එතකොට ඒකනේ භවයක් පණවන්නේ. ඒ භවය තුල ඇතිවෙන රූප ටික අපි විදර්ශන කියන්නේ ඒ රූප ටිකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය විදර්ශනා කරනවා. දැන් මේක අපි මාර්ග මාර්ග ඥාන දර්ශන විසුද්ධියදී කරන්නේ ඇත්තටම සම්මර්ෂණ ඥානය අපි උපදවගන්නේ. ඒකෙදි කරන්නේ මේ කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ කියන නාම රූපයන් අපි දන්නවා අපේ කය හැදලා තියෙන නාම රූපයන් නාම රූප වලින්. එතකොට මේ නාම රූප අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා ත්‍රිලක්ෂණයෙන් අපි ඒ දිහා බලනවා. ඒ ත්‍රිලක්ෂණ අනිත්‍ය දුක්ඛ ස්වභාවය මේ රූප වල තියෙන අනිත්‍ය දුක්ඛ ස්වභාවය මෙනෙහි කරනවා. ඉතින් ඒකෙදි හත් ආකාරයකට අපි කරනවා. ඒකේ පළවෙනි එකේදී උප්පත්ති මරණ දෙකෙන් පිරිස ගන්නා ලද එක් ජාතියකට අයත් රූපයන් පිළිබඳ විදර්ශනා මේ 136 වෙනි පිටුවේ තියෙන්නේ. ඊට පස්සේ වයස්ගත දෙවෙනි එක තමයි වයස්ගත වීමෙන් බිඳෙන රූප පිළිබඳ විදර්ශනාව. තුන්වෙනි එක ආහාරයෙන් හට ගන්නා රූප පිළිබඳ විදර්ශනාව. හතරවෙනි එක ඍතුවෙන් හට ගන්නා රූප පිළිබඳ විදර්ශනාව. පස්වෙනි එක කර්මයෙන් හට ගන්නා රූප පිළිබඳ විදර්ශනාව. 6 වෙනි එක චිත්තයෙන් හට ගන්නා රූප පිළිබඳ විදර්ශනාව. 7 වෙනි එක ධර්මතා පිළිබඳ රූප විදර්ශනාව. වෙන මේ ආකාරයට ගොඩවල් 7කට මේ රූප ගොඩවල් 7කට අපේ ශරීරයේ ඇතිවන ඒ එක් එක් ආකාරයෙන් ඇතිවන්නා වූ රූප ටිකේ වෙන් කරලා ඒව අඳුරගෙන ඒවයි තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය අපි මෙනෙහි කරා. ඒක අපි සප්තක ආකාරයකට රූප සප්තක විදර්ශනාව අපි අවසන් කරලා ඉන්නේ. හැබැයි ওই රූප සප්තක විදර්ශනාව අපිට අරූප සප්තක විදර්ශනාවට ප්‍රයෝගී වෙනවා. ඒ හරහා තමයි අපි අරූපය බලන අරූප කිව්වේ නාමය නැත්නම් සිත දකින්නේ. මොකද නැත්නම් එක සැරේට අපිට හසු කරගන්න බෑ සිත. ඒක නිසා අරූප සප්තක විදර්ශනාවත් හත් ආකාරයක් තියෙනවා. ඒ තමයි කලාප වශයෙන් විදර්ශනා කිරීම, යමක වශයෙන් විදර්ශනා කිරීම, ක්ෂණේ වශයෙන් විදර්ශනා කිරීම, පටිපටි වශයෙන් විදර්ශනා කිරීම, දෘෂ්ටි උද්ඝාටන වශයෙන් විදර්ශනා කිරීම, මාන සමුග්ඝාටන වශයෙන් විදර්ශනා කිරීම සහ නිකාන්ති පර්යාදාන වශයෙන් විදර්ශනා කිරීම. එතකොට ඔන්න ඔය හත් ආකාරයට අපි අරූප විදර්ශනාව කරනවා. ඒ කියන්නේ අරූප කිව්වේ එතන අරූප කියලා කියන්නේ නාම කියන්නේ චිත්තචෛතසික කියන්නේ එකමයි. එතකොට ඒ ටික තමයි අපි ඔය මේ විදර්ශනා කරන්නේ. එතකොට ඒකෙදි අපි ගී සතියේ සාකච්ඡා කරේ මේ නිකාන්ති පර්යාදාන කියන එක. අර අපි කිව්වා මේ ක්ලේශ උපක්ලේශ. එතකොට ඒකට අපි කියනවා විදර්ශනා උපක්ලේශ කියලා. විදර්ශනා උපක්ලේශ 10ක් තිබුණා. අන්නේ විදර්ශනා උපක්ලේශ 10
දහය තමයි අපි ඊ සතියේ සාකච්ඡා කරේ. ඒකට ඇත්තටම මේ 10ක් තිබුණට ඒ 10ත් මතක් කරගමු අපි. මොන පිටුවේද තිබුණේ? මාර්ගා මාර්ග නම් දර්ශන විශ්ුද්ධීනේ. ඔව් බලන්න 327 වෙනි පිටුව. විදර්ශනා උපක්ලේශ 10 තමයි අවබාසය, ප්‍රීතිය, ප්‍රශබ්දිය, අදිමෝක්ෂය, ප්‍රග්‍රහය, සුඛය, ඥානය, ස්මුතිය, උපේක්ෂාව, නිකාන්තිය. ඒකට ඒකදී අපි කිව්වා ඇත්තටම මේ ක්ලේශයක් කියලා කියන්නේ නරක දෙයක්, නරක වැරදි දෙයක්. කියන්නේ ක්ලේශයක් කියලා කියන්නේ මේ කෙලෙස් ඇති වෙන්නේ අර අකුසල් එක්කනේ. ඒතර ඇත්තටම මේ නිකාන්ති කියන එක තමයි තෘෂ්ණාව. නිකාන්ති කියලා කියන්නේ සියුම් තෘෂ්ණාවකට තමයි කියන්නේ නිකාන්ති. ඒක තෘෂ්ණාව. තෘෂ්ණා කියන්නේ ලෝභ, ලෝභය. ඒක සියුම් ලෝභයක් ඇති වෙනවා. එතකොට ඒක ඒ ලෝභය ඇති වෙන ඊට කලින් අරමුණු නමයක් තමයි උට කිව්වේ. උට උඩින් තියෙන්නේ. ඇත්තටම ඒව කෙලෙස් නෙමෙයි. කෙලස් කියලා කියන්නේ ඇත්තටම එක්ක ලෝභ, දෝෂ, මෝහ තියෙනවා. හරිනේ. කෙලස් කියලා කෙලස් තියෙනවා නම් එක්ක ඒ තුල ලෝභ, මේ ලෝභ, දෝෂ, මෝහ තියෙනවා. හරිද? ඒ කියන්නේ අභිධර්ම මාර්ගයේ පොතේ 327 වෙනි පිටුවේ තියෙන මේක. අභිධර්ම මාර්ගය. හරිනේ? දන්නවනේ. අභිධර්ම මාර්ගය 327 පිටුව. එතන මෙන්න මේක හරි වැදගත්. මොකද අපි විදර්ශනා කරනකොට එන අපිට සලකුණු නමයක් තියෙනවා. එතකොට ඒ ඇත්තටම ඊට කලින් සලකුණු නමය තමයි අවබාසය. අවබාසය කියන්නේ මොකද්ද? ආලෝක විශේෂයක් ඒක. අවබාසය කියලා කියන්නේ මොකද්ද? මේ අවබාසයද හාසයද? අවබාසයනේ. අවබෝධය. එතකොට දැන් ඒක අවබෝධය කියේ ආලෝක විශේෂයක් පේනවා. මේ ඇහැට පේන එකක් පෙන්වන්නේ. ඒ තුල කෙලෙස් ඇත්තටම ඒ හිම පෙරුණයි කියලා කෙලෙස්ය දෙන්නේ නැහැ. ඒක අරමුණු කරගෙන තමයි කෙලෙස්ය දෙන්නේ. දැන් ඒක අරමුණු කරගෙන ඒක නිසා මොකද වෙන්නේ? තෘෂ්ණාවක් ඇති වෙනවා. ඒක නැවත නැවතත් උපදව ගන්න ඒකේ මුලා වෙනවා. ඒකේ මුරා වෙලා ඒ තුන නිකාන්ති ඇති වෙනවා. නිකාන්ති කියේ තෘෂ්ණා, ලෝභය. අන්න ඒක අඳුර ගන්න ඕනේ. දැන් මේවා කෙලෙස් 10ක් විදිහට කිව්වට මේ උඩින් තියෙන නම ඇත්තටම කෙලෙස් නෙමෙයි. කෙලෙස් නම් අපි දන්නුනේ කෙලෙස් වල තියෙන ඕන අර චෛතසික වශයෙන් කීයක් තියෙන ඕනද එතන? සිත් වශයෙන් නම් 12යි. චෛතසික වශයෙන් නම් කීයද? අකුසල් චෛතසික කීයක් තියෙනවද? 14ක් තියෙනවා. 14ක් තියෙනවා. මේ 14ක් තිබුණාට එතන තනියම ඇති වෙන ඒවා, කියන්නේ මේක කණ්ඩායම් විදියට නැති වෙන්නේ. 14ක් විදියට ඒක කෙලින්ම එන්නේ නැහැ. කෙලස් අකුසල් චෛතසික 14 සිත් 12ක තමයි යෙදෙන්නේ. සිත් 12ක යෙදෙන්නේ. එතන කෙලස් විතර 10ක් මේ 14ක් තියෙනවා. දැන් අපි 10මේ කෙලස් කීයක් තියෙනවද? 1500ක් කියලා කෙලස් අපි පළල් කරලා ගන්නවා. 10ක් තියෙනවා. කෙලස් 10යි තියෙන්නේ. ඒ කෙලස් 10ක් තියෙනෝනේ. ඒකත් මතක් කරගමු. මේව නැවත නැවත නැත්තම් අමතක වෙනවා. කෙලස් 10 බලන්න කොතනද තියෙන්නේ කියලා. බලන්න 221 වෙනි පිටුව. අභිධර්ම මාර්ගය 221 වෙනි පිටුව. හරිද? ලෝභ, ద్వේෂ, මෝහ, මාන, දිට්ටි. ලෝභ, ద్వේෂ, මෝහ, මාන, දිට්ටි. විචිකිච්ඡා, තීනය, උද්ධච්චය, අහිරිකේ, අනුත්ප්පය. ඔන්න ඔය කියන ඒව තමයි කෙලෙස් 10. හරිද? ඉතින් දැන් යවතවතාවක් ඔය කෙලෙස් 10ක් විදියට ඕක පෙන්නනවා. මේවා මේ කෙලෙස් 10 යෙදෙන්නේ දැන් මෙතන කියන්නේ ධර්මතාවය දැන් පැටලෙනවා මේ වෙකින එක පටලව ගන්න එපා. මේවා යෙදෙන එක ධර්මතාව විදියට. හරිද? දැන් මේ මෙහෙම කෙලස් කියුණාට මේවා තනියම යෙදෙන්න බෑනේ. දැන් ලෝභය තනියම යෙදෙන්න පුළුවන්ද? ලෝභය විතරක් තනියම උපදින්න පුළුවන්ද? බෑ. මේක සිතකනේ උපදින්නේ. සිතක කෙලස් මේ කියන්නේ ලෝභ සිතක්
එක්ක තමයි ලෝභය උපදින්න පුළුවන්. ලෝභ චෛතසිකය කියන එක හුදකලා උපදින්න බෑනේ. එහෙම හුදකලා උපදින්න බෑ මේක. හරිද? මේක කේ සිතක විතරයි උපදින්න පුළුවන්. සිතක උපදින්න පුළුවන්. හරිද? එතකොට දැන් හරිනේ ඒක තේරෙනෝනේ. ඒ වගේ දැන් මේ නමුත් ඒක ධර්මතාව විදියට අපි කෙලෙස 10ක් විදියට එතන වින් කර ගන්නවා. එතකොට මෙතන යෙදෙනවා. එතකොට ඒ ධර්ම නැවතවතා මේ පළල් කරලා දැන් තවදුරටත් දැන් ලෝභය කිව්වහම ලෝභයේ දෙන අර 1500 අතර නම් ලෝභයෙන් බොහෝ සමහර මීට වඩා වැඩි කොටසක් ඇති වෙනවා. හරිනේ? මේක ඇදලා කියන්නේ මේ දැන් මූලයන් නම් තුනක් විදියට ගන්න. කෙලෙස් ක්ලේශ මූල තුනක් විදියට ගන්න. ලෝභ, දෝෂ, මෝහ. මේක පළල් කරලා ඉවර වෙලා තමයි සිත් වශයෙන් නම් 12ක්. හරිද? හරිනේ? සිත් වශයෙන් 12ක්. ඊට පස්සේ මේක තවත් පළල් කරලා ඉවර වෙලා ඒ සිත් 12ෙම තමයි අර 1500ම සිද්ධ වෙන්නේ. 1500ක් විදියට පළල් කරලා කියනද? එහෙම කියන්න පුළුවන්. එහෙම කියන්න පුළුවන්. ඒ යෙදීම මත තමයි ඒක කියන්නේ. හරිද? කියන්නේ එකකින් එකට වෙන් කරාම ක්ලේශ විදියට තව වෙන් කරලා 1500ක් අඳුරගෙන තියෙනවා. හැබැයි ඒ 1500 වෙන්නේ අර සිද්දොල් ඇහෙන් තමයි. හරිද? අර සිත් තුනෙන්වත් එන්නේ. සිත් තුනට සිත් තුන කියන්නේ නැහැ. සිත් කියන්නේ ලෝභ, දෝෂ, මෝහ කියන්නේ මූල විදියට. ඒ කියන්නේ අනිවාර්යෙන් ඒ තුනෙන් අර 12 ඇති වෙනවා. 12 න් 1500 ඇති වෙනවා. ඔව්, මෙහෙමනේ දැන්. දැන් මූලයන් විදියට ගත්තොත්නේ අපි කියමු ලෝභ, දෝෂ, මෝහ. දැන් මෙහෙම මුල් තුනක් විදියට ගත්තට ඉතින් මෙහෙම දෝභ ලෝභය කියලා මේ මුල් තුනක් විදියට සිතක් මේ මට්ටමේ ඇති වෙන්නේ නැහැ. මේ තුන යෙදෙන්නේ සිත් 12ක. එතන ලෝභ සිත් 8යි. දෝෂ සිත් 2යි. මෝහ විතරක් සිත් 2යි. හැබැයි මෙතන එහෙම කිව්වට මේ මෝහය මෙතනක් තියෙනවා. මේ මෝහය මෙතනක් තියෙනවා. හරිද? පටලව ගන්න එපා ඒක. ඒ මෙතන සිත් වශයෙන් ගත්තාම 8යි 2යි 2යි විතර ඇති වෙන්නේ. 12 ඇති වෙන්නේ එහෙම. හරිද? දැන් මේ සිත් 12 යෙදෙන කෙලස් ඇති වෙන චෛතසික විදියට තියෙනවා නෑ, චෛතසික විදියට 14ක් තියෙනවා. චෛතසික කියන්නේ කෙලේ කේ අකුසල් සිත්වල විතරක් යෙදෙන මේ 12 විතරක් යෙදෙන චෛතසික 14ක් තියෙනවා. චෛතසික 14ක් තියෙනවා. ඒ 14 යෙදෙන්නේ මේවයි විතරයි. මේ අකුසල් සිත් 12 විතරයි. හරිද? කියන්නේ සිතක් කියලා ගත්තහම චිත්ත චෛතසික පින්ඩේ ගත්තහම මේක මේ කාරණා කීපයක එකතුවක්නේ. සිතක් තියෙනවා, චෛතසික කීපයකුත් තියෙනවා මේකේ. එකතුව. දැන් වාහනයක් කියලා ගන්නේ රෝද හතරයි අර චැසියයි බොඩි එකයි සුක්කානමයි තව ඒක ඇතුලේ තව තියෙනනේ අර ඩිෆරෙන්ෂල් තියෙනවා තව කොච්චර දේවල් තියෙනවද මේ සියල්ල එකතුව තමයි වාහනයක් කියන්නේ. හරිද? ඒ වගේ සිතක් කියලා කියන්නේ සිතයි චෛතසිකකයි සයිසික කාණ්ඩයක එකතුවක්. හරිද? ඒ වුණාට අපි එහෙම වුණාට ඒකේ මූලයන් විදියට අපි උලුප්පල අරගෙන ඒකේ පොදු ගුණයන් කතා කරාට වරදක් නැහැ නේ. ඒකේ තියෙන ප්‍රධාන එකක් අරගෙන එයා ප්‍රධාන කරලා ඒ ස්වභාවය කතා කරනවා අපි. හරිද? දැන් මේකේ තියෙන ප්‍රධාන එක ලෝභය. හැබැයි දෝෂ මෙතන මෝහයත් මේක ඇතුලේ තියෙනවා. හැබැයි මෝහය ඇතුලේ තිබුණට දෝය ලෝභය ප්‍රධානයි. අපි අන්න ඒක උදුරලා ගන්නවා ලෝභය අරගෙන එයා ලෝභය ගැන කතා කරනවා. ලෝභය තරම් අරක තිබුණට එච්චර ප්‍රබලව නැහැ. ඔව් ප්‍රබලව නැහැ එතන. ප්‍රබලවත් නැහැ එකක්. අනිත් එක තමයි ලෝභය හුදකලාව තියෙන්න බෑ මෝහය නැතුව. එහෙම එකකුත් තියෙනවා. මෝහය තියෙන තමයි මෝහය තියෙන නිසා තමයි ලෝභය ඇති වෙන්නේ. මෝහය නැති තැනක ලෝභය ඇති වෙනවද? නැහැ නේ. මෝහය නැති තැනක ලෝභය ඇති වෙන්නේ නැහැ. හරිද? හැබැයි මේ සිතට වඩා මේ සිතේ මෝහය ඊට වඩා අඩුවෙන් තමයි යෙදෙන්නේ. මොකද මේ මෙයා මේ තියෙන මෝහය අභිභවා ලෝභයේ දිලා තියෙනව මෙතන.
ඒක තමයි ලෝභ කියලා එතන යොදන්නේ. මෙතනත් එහෙමයි. මෙතන ලෝභය නැහැ. හැබැයි මෝහය තියෙනවා. මෝහය නැති තැනක ද්වේෂය ඇති වෙන්නේ නැහැ. ඒකත් එක්ක තමයි ඉන්නේ. හරිද? නමුත් එයාගේ ප්‍රධාන කොටස දෝෂය. අපි ඒක නිසා එයා ගන්නවා දෝෂය විදියට. අර යටපත් කරලා ගන්නවා දෝෂය විදියට. මොකද එයා දෝෂ විදියට තමයි හැසිරෙන්නේ. එයාගේ ප්‍රධාන ලක්ෂණය වෙන්නේ දෝෂය. අපි තුම ශිෂ්‍යෙක් ඉන්නවා. මේ ශිෂ්‍යයා විද්‍යාවට අධ්‍යක්ෂයි, ගණිතයටත් දක්ෂයි, මේ අපි වෙනත් තවත් ඉංග්‍රීසි වලටත් දක්ෂයි. ඒ වගේම මෙයා හොඳ ක්‍රීඩකයෙක්. හරිද? අපි තුම හොඳ මනල ක්‍රීඩකයෙක්. හරිද? අර එයාගේ වැඩිපුර දක්ෂතා පෙන්වන්නේ මල්ල ක්‍රීඩාවර නම් අපි ඔහු පන්තියේදී අඳුරගන්නේ ක්‍රීඩකයෙක් විදිහට තමයි. අර වලට දක්ෂයි එයා. හැබැයි එයා අර අනිත් පන්තියේ ළමයි අභිබවා එයා මල්ල ක්‍රීඩාවල දක්ෂයෙක් නම් එයා අපි හඳුරගන්නේ හැමදෙස්සම අර දෙක එයා ඒකටත් දක්ෂයි. අනිත් ළමයි වගේම දක්ෂයි. හැබැයි එයා අඳුරගන්නේ කොහමද අපි? ක්‍රීඩකයෙක් විදිහට තමයි අඳුරගන්නේ. හරි. ඒක හරි නේද? අන්න ඒ වගේ මේකේ මෝහය තිබුණට අර ලොකුවට පේන්නේ ලෝභය. ඒ ලෝභය ගත්ත එතනින් මූලයන් විදියට. මෙතනින් ගත්ත දෝෂය, මෙතනින් මෝහය ගත්තා. ලෝභයෙන් ද්වේෂයක් එන්නේ නැහැ. ලෝභ දෝෂ එකට යෙදෙන්නේ නැහැ. ඒක එකට යෙදෙන්නේ නැහැ. කිසි විටකත් එකට යෙදෙන්නේ නැහැ. ඒක අපි බෙදුවනේ. අපි දස අකුසල් ගත්තාම ඒක බෙදුවනේ. බෙදා ගත්තාම කිසි විටකත් ඒවයි ඔය කයෙන් වැරදි තුනයි, සිතින් වෙන වැරදි හතරයි, සිතින් කය වචනෙන් වෙන වැරදි හතරයි, සිතින් වෙන වැරදි තුනයි ගත්තාම මේ දෙක එකට මිශ්‍ර වෙන්නේ නැව අමිශ්‍රයි. මේවා අමිශ්‍ර. ලෝභ සහ දෝෂ අමිශ්‍ර ධර්මතා. මිශ්‍ර වෙන්නේ නැහැ ඒවා. කිසි විටකත් මිශ්‍ර වෙන්නේ නැහැ. හරිද ඒක? හරිනේ. එතකොට මෙහෙම ආවා. ඊට පස්සේ දැන් ලෝභය ගත්තාම ලෝභයෙන් යෙදෙන ලෝභයත් එක්ක යෙදෙන බොහෝ මේ ලෝභය දැන් ලෝභසිත 8නේ තියෙන්නේ. ලෝභ 8ක් විතර ගත්තා. දැන් මේකෙන් වෙන්නේ ඒව මොනවද? අපි අකුසල් ගත්තාම ලෝභයෙන් පානාතිපාත වෙනවද? නෑ. ලෝභයෙන් වෙන්නේ නෑ පානාතිපාත. කියන්නේ කියන්නේ ප්‍රාණඝාතය වෙන්නේ නැහැ. ප්‍රාණඝාතය වෙන්නේ නැහැ ලෝභයෙන් කිසි විටකත්. ඒක අනිවාර්යෙන් ද්වේෂයමයි වෙන්නේ. ඒක තමයි හැටි. ඊළඟට අදත්තා දානය, සොරකම. සොරකම ලෝභයෙන්ුත් වෙනවා, ද්වේෂයෙන්ුත් වෙනවා. මොහෙන්. එනේ මොහේ කොහොමද තියෙදෙන්නේ මේක ඇතුලේ? මොහෙන් විතරක් යෙදෙන්නේ නැහැ. මොහෙන් වෙන්නේ ධර්මතා දෙකයි. ඒ විචිකිච්ඡාව මොහෙන් විතරක් වෙන්නේ. විචිකිච්ඡාවයි උද්දච්චයයි විතරයි වෙන්නේ. ඒ දෙක විතරයි වෙන්නේ. ඒකෙන් මේක ඇතුලේ මෝහය ඉන්නෝනේ ඉතින්. මෝහය තියෙන තැන තමයි හොරකම් කරන්නේ. හැබැයි ඒක ද්වේෂයත් එක්ක යෙදিলা මොරකම කරන්නත් පුළුවන්, ලෝභයත් එක්ක යෙදিলা හොරකම කරන්නත් පුළුවන්. හරිද? හරි. එතකොට ඔන්න පේරොනේ. ඔන්න අපි ලෝභ සිත් අටගමුකෝ. ඒ සිත් ලෝභය ගත්තාම ඒකෙන් සොරකම වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? කාම මිත්‍යාචාරය. ඒක ලෝභයෙන් විතරයි වෙන්නේ. ද්වේෂයෙන් වෙන්නේ නැහැ. කාම මිත්‍යාචාරය ලෝභයෙන් වෙන්නේ. කාම මිත්‍යාචාරය. ඊට පස්සේ මුසාවාදය. මුසාවාදය වෙනව දෙකෙන්ම වෙනව මුසාවාදය. ඊට පස්සේ පිසුනාවාචයත් වෙනව දෙකෙන්ම පිසුනාවාචය. ඊට පස්සේ පරුෂාවාචය වෙන්නේ නැහැ. පරුෂාවාචය වෙන්නේ ද්වේෂයෙන් විතරයි. පරුෂ සැරෙන් බනිනවා. පරුෂ වචන කියන්නේ සැරෙන් අපි බනිනවා. එතන පරුෂාවාචයනේ ද්වේෂයෙන් දෝෂයෙන් විතරයි. ඊට පස්සේ සම්ප්‍රප්පලාපය දෙකෙන් වෙනවා. සම්ප්‍රප්පලාපය. හරි. ඊට පස්සේ ඊළාට අවිද්‍යාවත් එනවා. අවිද්‍යාව. ඊට පස්සේ ව්‍යාපාදේ වෙන්නේ නැහැ. ව්‍යාපාදේ ද්වේෂයෙන් විතරයි වෙන්නේ. ඊට පස්සේ මිත්‍යාදීත්‍ය අනිවාර්යෙන් වෙන්නේ ලෝභේ. ද්වේෂය තියෙනවනේ. එතකොට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7ක් වෙනවා. දෙක තේරුණාද? දැන් 7 මේක දැන් ඔන්න 7කට කැඩුනා. තේරුණාද?
ඊට පස්සේ මේක තවත් පළල් වෙනවා. තවත් මේ සොරකම ගත්තාම එක එක ආකාරයේ සොරකම් තියෙනවා. ඒ දැන් අනිත් එක දැන් මෙතන මේ කිව්වේ මහා සාවද්‍ය ටික තමයි මේ 10කට දාලා තියෙන්නේ. මේ 10කට දස කුසල් විදිහට කරලා තියෙන්නේ. අපි දන්නෝනේ කෙලස් ගත්තාම කෙලස් 1500 ඇතුලේ තියෙනවා, මහා සාවද්‍ය ටිකක් තියෙනවා, අල්ප සාවද්‍ය ටිකක් තියෙනවා. හරිද? ඒ කියන්නේ අර මහා සාවද්‍ය අල්ප සාවද්‍ය වෙනස මොකද්ද? මහා සාවද්‍ය කියන්නේ ප්‍රතිසන්දි විපාකයක් දෙන. ඒතර ප්‍රතිසන්දි විපාකයක් දෙනවා, ප්‍රවෘත්ති විපාකයක් දෙනවා. මහා සාවද්‍ය කිව්වේ ඒවා. අල්ප සාවද්‍ය වෙයි මොකද වෙන්නේ? ප්‍රතිසන්දියක් දෙන්න බෑ. ප්‍රතිසන්දියක් දෙන්න බෑ. ප්‍රවෘත්ති විපාක විතරයි. ඒතර ඒ ටිකත් එකට දාලා තමයි ඔය 1500කට පළල් කරලා දෙන්නේ. ටික අර මෙතන මේ තියෙන්නේ මහා සාවද්‍ය ටික තමයි කර්මපත ඉලදිට ගන්න ඒවා. ඒක තමයි දස අකුසල් වලට දාලා තියෙන්නේ. හරිද? දැන් මේක තව පළල් වෙන බව පේනවද? දැන් මේක ඇතුළ දැන් මේ අපි මේ දැන් අර ටික 1500කට ඇදලා දාලා තියෙන්නේ. මේකට දානවා අල්ප සාවද්‍ය ටිකක්. දැන් ඒ මේ සිත් වලින් තමයි මේ සිත් 12න් තමයි වෙන්නේ. ඒ ටිකත් මේක ඇතුළට දැම්මහම වෙනවා 1500ක්. අපි මේක 1000 අපි පොත අරගෙන කියව අපි කරත් ඕන. දැන් ඔන්න ඒකේ අඩුවක් පේනවා අපිට නේ. පොඩි කෙලස් 1500 හරියට අපිට හරියට වැටහෙන ස්වභාවය දැන් ඔන්න මදි. ඔන්න ඒක දැන් ඔන්න නැත අඩුවක් කිස් තැනක් පේනවා අපිට දැන්. ඒකටත් අන්න කියව. ඒකත් අපිට කරන්න වෙනවා දැන්. ඒක අපිට සර දුව ගන්නෙයි. ඔව් පොත තියෙනවනේ. කාලේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ ඉතින්. මොකද තව පන්තියක් දාන්න වෙනවා. ඒක තමයි ප්‍රශ්නේ ඉතින් අපේ. මේ වැඩ කටයුතුත් එක තමයි අමාරු. දැන් මේ පිළිසර නම් ප්‍රශ්නයක් නැහැ නේ. බලමු ඉතින් අපිට වැඩත් එක්ක හරි දැන්ට බලමු කොහොම හරි මේ තේරුනේ හිස්තෙන් දැන් පේනවනේ දැන් අපිට මේ හරි දැකපු ගමන් ටක් කාලා එලෙත් 1500 හරියට එන්නේ නැහැ ඔලුවට එන්නේ නැහැ මදි එතන හිස්තනක් අපේ අඩුපාඩුවක් පේනවා දැන් ඔය ධර්මෙ එන්න අඩුපාඩුකම් පේනවා තනින් තනින් හරි අපි බලමු ඉතින් ඒකත් පුළුවන් විදිහට කරමු දැන් තේරෙනවද මේ මෙහෙම බෙදෙන්නේ බෙදෙන විදිය තේරෙනවනේ මේ ලෝභ මූලයන් තුනක් විදියට ගියාට එක සිත් මට්ටමේ මේ මට්ටම හරිද මේක ස්ථාවර විදියට අපිට දැන් මේක තේරුම් ගන්න මට්ටම බෑ මේ සිත් මට්ටම මේක සරල වැඩි හරිද ඒතර සරල කෙනාට අපි කියනකොට මූලයන් විදියට කියන්න පුළුවන් ලෝභ දෝෂ මොහ කියලා මේක සරල කරන දැන් භාග්‍යතුන්සේ එහෙම කරනෝනේ අපි කියන්නේ පටිච්ච සමුප්පාදය ගෙනල්ලා ඒක සරල කරලා චතුරාර්ය සත්‍යට ගෙනාවා ඒක ගැඹුරු තවදුරටත් විස්තර කරලා පဋාණේ විදියට දේශනා කරනවා මෙතනත් එහෙමයි මේ සිත් මට්ටම තමයි තියෙන්නේ ඒක සරල කරලා මූලයන් තුනකට ගෙනාවා එතකොට දැන් අපි මේ කියන්නේ කි කෙලස් ටිකනේ එතකොට මෙතන කෙලස් විදියට මෙතන පොතන දෙක තිබුණේ ඔව් ක්ලේස් එතන ක්ලේස් ගත්තාම ලෝභ ద్వේෂ මෝහ මාන දිට්ටි විචිකිච්ඡා තීනය උද්දච්ච අහිරික අනොත්තප්පේ ලෝභය ద్వේෂය මෝහය ඒ තුන තියෙනවා මානය දිට්ටිය එතන මානය දිට්ටියත් එනවා ඊළඟට විචිකිච්ඡාව එතන කියනවා විචිකිච්ඡාව ඊළඟට තීනය උද්දච්චය අහිරික අනොත්තප්ප දෙක එනවා එතකොට මානය දිට්ටිය මේ පහ ඇවිල්ලා ඊට පස්සේ විචිකිච්ඡාව තීනේ උද්දච්ච අහිරික අනොත්තප්පේ ඔන්න ඔය පහ තමයි ඊට පස්සේ එතන ධර්මතාව විදියට වෙන තවදුරටත් 10කින් පෙන්නනවා හරිද ඊළඟට තවත් දුරටත් මේක උපක්ලේශ විදියට 16කින් පෙන්න අවස්ථාවකුත් තියෙනවා වතුන් වාසී උපක්ලේශ විදියට 16කින් පෙන්නනවා දැන් මෙතන පෙන්නන දැන් මේ ටික ඒක තමයි මෙතන දැන් අපිට පොඩි ඒ පැත්තේ දැනුම මදි නිසා මේක ටිකක් හරියට වැටහෙන නැති ස්වභාවයක් තියෙනවා. ඉතින් මේක අපි අරහින් මෙන් අතගාලා හරියන්නේ නැහැ. හරියට දැනුම ගන්න ඕනේ. ඒකට අපිට ලෙක්ස් 1500 පොතට යන්න වෙනවා. නැතුව බෑ. ඒක හරියට වැටහෙන්නේ නැහැ. නේද? අරහින් මෙන් අතගාලා හරියන්නේ නැහැ. ඒක ක්‍රමානුකූලව ඉගෙන ගන්න වෙනවා. ඒකට මේවා පිළිබඳ හොඳ අවබෝධයක් ඉස්සරහට ගන්න ඕන අපි. දැනට ඒක මේ මට්ටමින් අපි සාකච්ඡා කරමු. දැන් ඒ වගේම ආයිත් මෙතන කියවුනේ මේ විදර්ශනා උපක්ලේශ මේ කියන්නේ විදර්ශනා උපක්ලේශ. ඒතර උප කියන වචනේ තේරුම තමයි අපි සාමාන්‍ය මේ පාලි උප කියන වචෙන් තේරෙන දැන් උප කියලා කියන්නේ සාමාන්‍ය සිංහල භාෂාවේ නම් මොකද කියන්නේ?
දෙවනි දෙවනි කියන එක දෙවනි වගේ එකක්. උපසමාපති. ඔව්. දෙවනි කියන එක මේකේදී උප කියලා කියන්නේ ප්‍රධාන කියන එක නිකන් ප්‍රබල කියන කාර්තයෙන් තමයි මෙතන උපක්ලේශ කියලා කියන්නේ. හරිද? දුපක්ලේශ කියලා කියන්නේ දැන් එහෙමයි. මෙතන විදර්ශනා උපක්ලේශ 10. දැන් විදර්ශනා උපක්ලේශ 10ක් කියලා කිව්වට අපි කිව්වා මෙතන ඇත්තටම නිකාන්තිය කියන තෘෂ්ණාව මේ ලෝභය තමයි ඇති වෙන්නේ. ලෝභය ඇති වෙන්නේ හැබැයි තා සියුම් ලෝභයක් මේ. තාම සියුම් ලෝභයක්. මොකද මේ දක්වා දැන් ඔන්න කෙලෙස් තමයි ඇතිවීමින් ආවේ. කෙලෙස් නෙමෙයි කුසල් සිත් ඇතිවීමින් ආවේ. ඇයි? මේ විදර්ශනා කරේ මොන සිතෙන්ද අපි? කෝ මහා කුසල් සිතෙන්. ඒ කියන්නේ මහා කුසල් සිත් කීයක් තියෙනවද? 8යි. අපි දන්නවනේ සෝමනස්සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සසංකාර මේ ආදී වශයෙන් සිත් 8ක් තියෙනනේ. මේ විදර්ශනා හැමතිස්සෙම කරන්නේ මේ මහා කුසල් වලින්. මහා කුසල් සිත් 8. දැන් බුදුරජාන් වහන්සේ ඔය බුදුරජාන් වහන්සේ පටිච්ච සමුප්පාදේ විදර්ශනා කරන්න ඇති මොන සිතින්ද? බුදුරජාන් වහන්සේ බුදු වෙන අවස්ථාවේ විදර්ශනා කරනෝනේ දැන් ඔය මෙනෙහි කරනෝනේ දැන් විදර්ශනාවනි කරන්නේ උන්වහන්සේ මේ නැවත මේ ධර්මතා උන්වහන්සේ තනියම ගලප මේකට හේතුව අපි දන්නෝනේ අර සතර පෙර නිමිති. ඔව් සත් සම්බන්ධයේ මෙනෙහි කර කර හොයන උන්වහන්සේ හිතනෝනේ හිත කල්පනා කරගෙන හොයන්නේ. දැන් මේ උත්තරේ හොයන්නේ මොනවද සතර පෙර නිමිති වලින් දැක්ක ටිකට උත්තරනේ හොයන්නේ මේ උන්වහන්සේ. නේද? ඒකට උත්තරේ හොයන්නේ මේ. මොකද්ද දැක්කේ? මහල්ලෙක්, ලෙඩෙක්, මලමිනියා. ඒ කියන්නේ ජරා, ව්‍යාධි, මරණ. ඔන්න ඔය තුනටනේ උත්තරේ හොයන්නේ මේ. ඔයි තුනනේ ප්‍රශ්නේ උනේ උන්වහන්සේට. උන්වහන්සේ ගිහි ගෙර හැර යන්න ප්‍රශ්නේ උනේ උන්වහන්සේට ඔන්න ඔය තුනට උත්තරයක් හොයාගෙන ගියේ මේ. හරිද? ඒතර ඒ තුන තමයි දැන් උන්වහන්සේට උත්තර හොයන්නේ මේ බුද්ධ මේ මහා බෝධි මූලයේදී උත්තර හොයන්නේ ඔන්න ඔය තුනට. ඒතර එහිම විදර්ශනාවනේ ඒක. ඒතර ඒකට කියන්නේ ඒක ගැන හිතලා කල්පනා කර කර ගලප මේ ඥාණයෙන් බලනවායි කියන්නේ මොකද්ද? විදර්ශනාව. එතකොට ඒක කරන්නේ මොන සිතෙන්ද? කරන්නේ නැත්තේ මොන සිතෙන්ද? ක්‍රියාසිත එන්නේ සහත උනාට පස්සේ දැන් රහත්ුන් නැහැ තාම. රහත්ුන් නැහැ. රහත් වෙන්නේ මොන වෙලාවේද? අන්තිම දැන් ප්‍රධාන ඥාන තුනක් උපදව ගත්තනේ. මොකද්ද තුන? පුබ්බේ නිවාසානුස්සති ඥානය, චුතූපපාත ඥානය, ආශ්‍රවක්ෂය. ඒ කියන්නේ මොකද්ද මේ? කෙලස් පරිනිර්වාණය. ආශ්‍රවක්ෂය. එතකොට අර පිළිවෙලින් ගියේ ආශ්‍රවක්ෂයෙන් පස්සේ තමයි ක්‍රියාසිත ඇති වෙන්නේ. එතකොට මොනවයින්ද විදර්ශනා කරන්න ඇති උන්වහන්සේ? මහා කුසල්. හරිද? මහා කුසල් විදර්ශනා කරේ. මොකද ධානවල විදර්ශනා කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඉතුරු වෙලා තියෙන්නේ මොනවද? රූපාවචර ධානවල විදර්ශනා කරන්න පුළුවන්ද? බෑ. මොකද ඒක අරමුණක් අරගෙන ඉන්නේ. ඒක විදර්ශනා කරන හැබැයි ඒ විදර්ශනා කරලා රූපාවචර සිත්තරට ගියා උන්වහන්සේ. ගිහිල්ලා මේ සමාධිය ඉහළට ගෙනාවා. ගෙනල්ලා ඒකෙන් මිදෙන්න ඕන. ධානයේ මිදිලා තමයි විදර්ශනා කරන්න ඕන. ධානයේ ඉඳන් පුළුවන්ද විදර්ශනා කරන්න? බෑ. විදර්ශනා කරන්න බෑ ධානයේ ඉඳලා කියලා. රූපාවචර වලත් බෑ, අරූපාවචර සිත්වලිනුත් බෑ විදර්ශනා කරන්න. කාමාවචර වලට එන්න ඕන. කාමාවචර කුසල් සිත්වලට එන්න ඕන. අදලා ආශ්‍රවක්ෂය යාලෙන් පස්සේ තමයි රහත් උනේ. රහත් උනාට පස්සේ තමයි ක්‍රියාසිත ඇති වෙන්නේ. හරි නේද? එතකොට දැන් මේ වෙලාවේ මේ කියන්න ගියේ මේ වෙන පැත්තකට ගියේ කොහොම හරි මේ අපි දැනගන්න ඕනේ. දැන් මේ අවබෝධය කියලා කියන්නේ මොකද්ද? ආලෝකයක් පේන්න ගන්න මේ යෝගාවචරයාට. දැන් මේ විදර්ශනා කරන කෙනාට යම් මට්ටමක විදර්ශනාව කරගෙන යනකොට ආලෝක පේන්න ගන්නවා. හරිද? ඒක ඒ ආලෝකයක් පෙනීම ඇත්තටම මේ ඡය මේ සිත් වශයෙන් ගත්තාම එතන කෙලෙස් නෙමෙයි. හැබැයි ඒ කෙරෙහි ඇතිවෙනවා තෘෂ්ණාවක්. අර නිකාන්තිය කියන එක ඒ කෙරෙහි ඇති වෙන්නේ ආලෝකයේ කෙරෙහි. මොකද ඒක නැවත වතාවක් උපදව ගන්න ඕන කියලා අන්න ඒ වගේ තෘෂ්ණාව. අන්න ඒක තමයි නිකාන්තිය. අර කෙරෙහි ඇති වෙනවා තෘෂ්ණාව. ඒක නිසා මෙතෙන්දි භාගතුන් වහන්සේ මේ අවබෝධය කියන එකත් කෙලෙසක් කෙලෙස්
ධර්මයක් විදියට පෙන්වලා තියෙනවා. ඒක සත්‍ය වශයෙන් කෙලෙස් ධර්මයක් නෙමෙයි. ඒ කෙරෙහි ඇති වෙන නිකාන්තිය තමයි කෙලෙස් ධර්මය. ඒක අන්තිම එක තමයි කෙලෙස් තමයි. ඒ වගේම ප්‍රීතියක්. තා වෙනද නැතිවුණු ප්‍රීතියක් ඇති වෙනවා. ඊළඟට ප්‍රශබ්දිය සංසිඳීමක් ඇති වෙනවා. සංසිඳීමක්. ඒක කෙරෙහිත් ඇති වෙනවා තෘෂ්ණාව. අර කියන නිකාන්තිය ඇති වෙනවා. හරිද? අපි තෘෂ්ණාව කියලා කෙලින්ම එකට කියන්නේ නැහැ. මොකද ඊට සියුම් තෘෂ්ණාවක් නිසා අපි එකට නිකාන්තිය කියලා කියන්නේ. එකට නිකාන්තිය කියලා වචනේ භාවිත කරන්නේ. එතකොට අවබෝධය කෙරෙහිත් නිකාන්තිය ඇති වෙනවා, ප්‍රීතිය කෙරෙහිත් නිකාන්තිය ඇති වෙනවා, ප්‍රශබ්දිය කෙරෙහිත් නිකාන්තිය ඇති වෙනවා. ඊළඟට අදිමෝක්ෂය. අදිමෝක්ෂය කියන්නේ බලවත් ශ්‍රද්ධාවක් එනවා. අදිමෝක්ෂය කෙරෙහිත්. ඊළඟට ප්‍රග්‍රහය කියන්නේ බලවත් වීරියක් එනවා. ඒ කෙරෙහිත් මේ නිකාන්තිය ඇති වෙනවා. ඊළඟට සුඛයක් ඇති වෙනවා. ශරීරයේ පැතිර යන සකල ශරීර පිනවත් බලවත් සුඛයක් ඇති වෙනවා. ඒ කෙරෙහිත් නිකාන්තියක් ඇති වෙනවා. ඥානය කෙරෙහිත් විදර්ශනා ඥානයක් උපදින නිසා ඒ කෙරෙහිත් මේ නිකාන්තිය ඇති වෙනවා. ඊළඟට ස්මෘතිය කියන්නේ සතියක්, වැඩි ප්‍රබල සතියක් ඇති වෙනවා එතන. ඒක නිසාත් මේ කෙරෙහි නිකාන්තිය ඇති වෙන්න පුළුවන් ඉඩ කඩක් තියෙනවා. ඊළඟට උපේක්ෂාව ඇති වෙනවා. ඒ වගේම බලවත් උපේක්ෂාවක් ඇති වෙනවා. ඒ කෙරෙහි නිකාන්තියක් ඇති වෙන්න පුළුවන්. එතකොට අන්න ඒක නිසා ඒ නමය කෙරෙහි ඇති වෙනවා නිකාන්තිය. එතකොට ඒ නිකාන්තියත් එකට දාලා භාගතුන් වහන්සේ එතන උපක්ලේශ 10ක් කියනවා. විදර්ශනා කරගෙන යන කෙනෙකුට යෝගාවචරයට ඇති වෙන්න පුළුවන්. ඒත් අපි ඒක දැනගෙන යන්න ඕන ඉස්සරහට. ඒක ඉස්සර තමයි කුවේ. අපි ඒක තමයි සාකච්ඡා කරමින් හිටියේ. එතකොට අපි ඉස්සරහට පාඩමට යනවා. අද පාඩමට 149 පිටුව අවසාන ඡේදය මේ සත් ප්‍රකාර විදර්ශනා අතුරෙන්. එතකොට මේ සත් ප්‍රකාර කිව්වේ අර අරූප විදර්ශනා හත ගැන මේ කියන්නේ. ඒ කියන්නේ මේ ඉස්සෙල් කිව්වනේ. ඒ කියන්නේ මේ මෙතන කලාප වශයෙන්, යමක වශයෙන්, ෂණ වශයෙන්, පටිපාටි වශයෙන්, දුෂ්ටි උද්ඝාටන වශයෙන්, මාන සමුග්ඝාටන වශයෙන්, නිකාන්ති පරියාදාන වශයෙන්. ඒ වුණනම් ඒ එක එක ඡේදේ තියෙන්නේ අර කළු පාටෙන් අකුරු ටික ඕනම් highlight කරගන්න, highlight දීලා ඇති. ඒවෙන් පොඩ්ඩක් වෙනම අඳුර ගන්න බැලුවම පේන විදියට. එතකොට ඒ වචන ටික පොඩ්ඩක් කටපාඩමේ තියාගන්න පුළුවන් නම් හොඳයි. මේ සත් ප්‍රකාර විදර්ශනා අතුරින් කලාප වශයෙන් කරන විදර්ශනා පෙරකී රූප සප්තක භාවනා ක්‍රමය අනුව විස්තර වශයෙන් විදර්ශනා කරත හොත් රූප සප්තක විදර්ශනා පමණක් දිග් විදර්ශනාවක් වන්නේය. යමක වශයෙන් කරන විදර්ශනා විස්තර වශයෙන් කරත හොත් රූප සප්තක විදර්ශනාවෙන් දෙගුණයක් දිග් විදර්ශනාවක් විදර්ශනා ක්‍රමයක් වන්නේය. එතකොට අර පීවර ගාන වැඩි වෙනෝනේ. එන්න පීවර ගාන වැඩි වෙනවා. ක්ෂණ වශයෙන් කරන විදර්ශනා රූප සප්තක විදර්ශනාව මෙන් පස් ගුණයක් දික්වන්නේ. පටිපාටි වශයෙන් කරන විදර්ශනා විස්තර වශයෙන් කරතොත් රූප සප්තක විදර්ශනාව මෙන් 11 ගුණයක් වෙන්නේ. අයි 10ක් කරන්න ඕනේ. අර රූප සප්තක එකත් එක 11ක් වෙනවා එතන. දික් විදර්ශනා ක්‍රමයක් වන්නේ. විස්තර වශයෙන් විදර්ශනා කළ හැකි නම් වඩා හොඳයි. එහෙම විදර්ශනා කරන්න පුළුවන් නම් වඩා හොඳයි. එතරම් දීර්ඝ භාවනා කිරීම අපහසු බැවින් කෙටි ක්‍රමයකින් විදර්ශනා වාක්‍ය දක්වනු ලැබේ. දෘෂ්ටි උද්ඝාටනාදී කරුණු තුන පිළිබඳව අමුතු දීර්ඝ විදර්ශනාවක් නැත. විදර්ශනා කරන සත්වයකු පුද්ගලයෙකු නැති බව, සංස්කාරයන් විසින්ම සංස්කාරයන් විදර්ශනා කරන බව සැලකීමෙන් දෘෂ්ටි උද්ඝාටනාදී කරුණු තුන සිදුවේ. මතු දැක්වෙන භාවනා වාක්‍යයන් පාඩම් කරගෙන භාවනා කරත්වා. අන්න ඒකට නරූප සප්තක භාවනාවට ඔන්න භාවනා ටික මෙතන පැහැදිලි කරලා තියෙනවා. මේ වාක්‍ය කලාප විදර්ශනා වාක්‍ය උප්පත්ති මරණ දෙකින් පිරිසිඳනා ලද රූපයන් විදර්ශනා කළ චිත්තයෝ අනිත්‍යයෝය. හරිනේ, උප්පත්ති මරණ දෙකින් අපි කියන්නේ එක භවයකදී ඉපතේ සහ මරණයෙන් ඇතුලේ ඇතිවන රූප ටිකක් තියෙනවනේ. අන්න ඒ ටික, ඒ රූප ටික රූපයන් විදර්ශනා කළ චිත්තය අනුත්. දැන් ඒක විදර්ශනා කළ සිත් ටිකක් තිබුණා. අන්න ඒ සිත් ටිකක් ඇති වෙලා පැවතිලා නැති වුණා. මේක එක චිත්තයක් තිත්තක්ෂණයක් ඇතුළත ඇති වෙලා පැවතිලා නැති වුණා. අපි ඒක දැනගන්නවා. අනිත්‍යය, දුක්ඛය, අනාත්මය. වයස්ගත වීමෙන් බෙදෙන චිත්තයන් විදර්ශනා කළ චිත්තය අනිත්‍යය, දුක්ඛය, අනාත්මය. ආහාරයෙන් හටගන්නා රූපයන් පිළිබඳ රූපයන් විදර්ශනා කළ චිත්තයෝ අනිත්‍යයෝ, දුක්ඛයෝ, අනාත්මයෝ. ඍතුවෙන් හටගන්නා රූපයන් විදර්ශනා කළ චිත්තයෝද අනිත්‍යයෝ, දුක්ඛයෝ, අනාත්මයෝ. කර්මයෙන් හටගන්නා රූපයන් විදර්ශනා කළ චිත්තයෝද අනිත්‍යයෝ, දුක්ඛයෝ, අනාත්මයෝ. චිත්තයෙන් හටගත් රූපයන් පිළිබඳ විදර්ශනා කළ චිත්තයෝද අනිත්‍යයෝ, දුක්ඛයෝ, අනාත්මයෝ.
ධර්මතා රූපයන් පිළිබඳ කළ චිත්තයෝද අනිත්‍යයෝය දුක්ඛයෝය අනාත්මයෝය කියලා ඔන්න ඒ කලාප හත විදර්ශනාව කරා. මේ කෙටියෙන් කිව්වේ මේක හරිනම් අර විදියටම කියන්න ඕන. අර විදියටම කිව්වේ මොකද්ද? අපි කියවන්නේ දැන් ඉස්සෙල්ලා මතකද කලාපේ පළවෙනි එක රූප සප්තක භාවනා වාක්‍ය බලන්න බලන්න 140 වෙනි පිටුව 140 වෙනි පිටුවේ ඉපදීමේ පටන් මරණය දක්වාම දෑතුරේ වූ සකල රූපයෝම දිර දිරා බිනි බිදී යන බැවින් අනිත්‍යයෝ. ඉපදීම් බිදීම් දෙකින් නිරතුරුවම පෙරෙන බැවින්ද බිය විය යුතු බැවින්ද සකලාන්තරණයට ලක් වී බියගෙන දෙන බැවින්ද දුක්ඛයන්ගේ ඉපදීමට වස්තු වන බැවින්ද දුක්ඛයෝය. කිසිවෙකුගේ කැමැත්ත පරිදි නූපදනා වූද උපන් පසු කිසිවෙකුගේ කැමැත්ත අනුව නොදිරා නොබිදී නොපවත්නා වූද රූපයෝ අස්වාමික බැවින්ද රූප ස්වභාවයට ප්‍රතිපක්ෂ බැවින්ද ඒවායේ සුවදුක් විනිමින් ක්‍රියා කරන ස්වභාවය වූ ආත්ම සංකාත සාරය නැති බැවින්ද අනාත්මයෝ. ඒතර මෙතන මේ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්මවල තේරුමත් එක්ක මෙනෙහි කරන්න පුළුවන් නම් වඩා හොඳද. ඒක මෙතෙන්ට ගත්තාම ඊට පස්සේ මේ ටික විදර්ශනා කරලා මේ ටික කියලා ඊට පස්සේ කියන්න ඕන උප්පත්ති මරණ දෙකින් පිරිසනාලද රූපයන් විදර්ශනා කළ චිත්තයෝ. දැන් ඒ ටික කරපු දැන් ඊට කලින් කරානේ ටික ඒ ටික අනිත්‍යයි කියලා තමයි ඊළඟ පියවරදී අපි කියන්නේ. තේරුණා නේද ඒක? ඉස්සෙල්ලා කරන්න ඕන රූප ටික විදර්ශනා කරන්න ඕනේ. ඒ කියන්නේ මේ 140 වෙනි පිටුවේ තියෙන ටික ඉපදීමේ පටන් මරණය දක්වා දෑතරියු සකල රූපයම දිර දිරා බිනි බිදී යන බැවින් අනිත්‍යයෝය. ඒ කියන්නේ මොකද්ද? දැන් ඒ රූප ටික ඔන විදර්ශනා කරා. දැන් ඒක කරලා දැන් ඒ කරපු සිතක් සිතකින් ඒක කරේ. අන්නේ කරපු සිත අනිත්‍යයි කියලා ඊළඟ පියවරදී කියනවා. ඒක තමයි අරූප භාවනාවේදී කරන්නේ. තේරුණාද දැන්? ඒක තමයි අරූපවාදී. දැන් ඒක කරපු සිත තමයි මේ විදර්ශනා කරා. ඉස්සෙල්ලා රූපේ විදර්ශනා කරා. ඒ රූපේ විදර්ශනා කරපු සිත අනිත්‍යයි කියලා ඊළඟ පියවරදී කරා. ඒක තමයි කරන්නේ. ඉතින් දීර්ඝ වශයෙන් එහෙම කරන එක තමයි කරන්නේ. ඒක කෙටියෙන් තමයි මෙතන තියෙන්නේ. උප්පත්ති මරණ දෙකින් පිරිසනලද රූපයන් විදර්ශනා කළ චිත්තයෝ අනිත්‍යයෝය. දුක්ඛයෝය අනාත්මයෝය කියලා කෙටියෙන් මේ කියන්නේ. ඉතින් අපි කෙටි වශයෙන් අපි ඉස්සරහට කරමු. එතකොට තව තව අපි පළල් කරමු මේක ඉස්සරහට තව තව කරුණු වෙනකොට අපිට ඉගෙන උනන්දුවක් ඇති වෙයි. ඊළඟ යමක විදර්ශනා වාක්‍ය. උප්පත්ති මරණ දෙකින් පිරිසිඳනලද රූපයෝ අනිත්‍යයෝය දුක්ඛයෝය අනාත්මයෝය. උප්පත්ති මරණ දෙකින් පිරිසිඳනලද රූපයන් විදර්ශනා කළ සිතද අනිත්‍යද දුක්ඛයකි අනාත්මයකි. හරිද? යමක කියලා දෙක විදියට කරන එකනේ. ජෝඩු කරන එක. වයස්ගත වීමෙන් බිඳෙන රූපය අනිත්‍යය දුක්ඛයෝ අනාත්මයෝය. වයස්ගත වීමෙන් බිඳෙන රූපයන් විදර්ශනා කළ සිතද අනිත්‍යයක දුක්ඛයක අනාත්මයක. ආහාරයෙන් හටගන්නා රූපය අනිත්‍යය දුක්ඛයෝ අනාත්මයෝ. ආහාරයෙන් හටගන්නා රූපයන් විදර්ශනා කළ සිතද අනිත්‍යය දුක්ඛයෝය අනාත්මයෝය. ඊළඟට ඍතුවෙන් හටගන්නා රූපයෝ අනිත්‍යය දුක්ඛය අනාත්මයෝය. ඍතුවෙන් හටගන්නා රූප විදර්ශනා කළ සිතද අනිත්‍යය දුක්ඛයෝය අනාත්මයෝය. කර්මයෙන් හටගන්නා රූපයෝ අනිත්‍යය දුක්ඛයෝය අනාත්මයෝය. කර්මයෙන් හටගන්නා රූපයන් විදර්ශනා කළ සිතද අනිත්‍යය දුක්ඛයෝය අනාත්මයෝය. චිත්තයෙන් හටගන්නා රූපයෝ අනිත්‍යය දුක්ඛයෝය අනාත්මයෝය. චිත්තයෙන් හටගන්නා රූපයන් විදර්ශනා කළ සිතද අනිත්‍යය දුක්ඛයෝය අනාත්මයෝය. ධර්මතා රූපය අනිත්‍යය දුක්ඛයය අනාත්මයෝය. ධර්මතා රූපයන් විදර්ශනා කළ සිතද අනිත්‍යය දුක්ඛයය අනාත්මයෝය කියලා ඊළඟ පියවරේදී අර ජෝඩුවක් අරගෙන කරනවා. මේක කලාප විදර්ශනාවයි යමක විදර්ශනාවයි ටිකක් එක වගේනේ. අපි එහෙනම් ඉතුරුට ක්ෂණ වශයෙන් ක්ෂණ විදර්ශනා වාක්‍යයෙන් ඉදිරියට ඊළඟ දවසේ කරමුනේ. අපිට වෙලාවම දෙනවා නැත්තම්. එතකොට අද අපිට අපි එතනින් නවත්තමු. එතකොට අද විදර්ශනාව පොඩ්ඩක් මතක් කරගමු. එතකොට අපි එදා කරේ 70 පිටුව බලන්න. 70 පිටුවේ
අර කෙස් ලොම් නිය දත් සම කියන තච පංචකය තමයි එදා විදර්ශනා කරේ පළමු කොටස. දැන් අපිට තියෙන්නේ අද තියෙන්නේ දෙවනි කොටස ඒකේ. ඒ කියන්නේ 72 වෙනි පිටුවේ දෙවන කොටස මස් නහර ඇට ඇටමිදුළු වකුගඩුව කියන දෙවනි වක්ක පංචකය විදර්ශනාව තමයි අපි ප්‍රායෝගික වශයෙන් තියෙන්නේ. අපි ඒක මතක් බලමු. මස් මේ ශරීරයේ එක් පටවි ධාතු කොට්ටාශයකි කියන එක් මස් පිඩක් එක් පටවි කලාප සමූහයකි. පටවි කලාප හැර මස්ය කියා දෙයක්ද සත්‍ය වශයෙන් නැත. ඇත්තේ පටවි කලාප පමණකි. ශරීරයෙන් පිටත ගස්වැල් ආදියෙහි ඇත්තා වූ පටවි ධාතුවත් මස්යයි කියනු ලබන මේ පටවි ධාතුවත් පටවි ධාතු වශයෙන් එකය. ගස්වැල් ආදියෙහි පටවි ධාතුව සත්වේක පුද්ගලයෙකු නොවන්නාත් මෙන් මස්යයි කියනු ලබන මේ පටවි ධාතුවද සත්වයෙක් නොවේ, පුද්ගලයෙක් නොවේ, මම නොවේ. නහර මේ ශරීරයෙහි එක් පටවි ධාතු කොටසකි. එක් නහරයක් එක් පටවි කලාප සමූහයකි. පටවි කලාප හැර නහරය කියා දෙයක්ද සත්‍ය වශයෙන් නැත. ශරීරයෙන් පිටත ගස්වැල් ආදියෙහි පටවි ධාතුවත් නහරයයි කියනු ලබන මේ පටවි ධාතුවත් පටවි ධාතු වශයෙන් එකය. ගස්වැල් ආදියෙහි පටවි ධාතුව සත්වේක පුද්ගලයෙකු නොවන්නාත් මෙන් නහරයයි කියනු ලබන මේ පටවි ධාතුවද සත්වයෙක් නොවේ, පුද්ගලයෙක් නොවේ, මම නොවේ. ඇට මේ ශරීරෙහි එක් පටවි ධාතු කොටසකි. එක් ඇටයක් එක් පටවි කලාප සමූහයකි. පටවි කලාප හැර ඇටය කියා දෙයක්ද සත්‍ය වශයෙන් නැත. ශරීරයෙන් පිටත ගස්වැල් ආදියෙහි පටවි ධාතුවත් ඇටයයි කියනු ලබන මේ පටවි ධාතුවත් පටවි ධාතු වශයෙන් එකය. ගස්වැල් ආදියෙහි පටවි ධාතුව සත්වේක පුද්ගලයෙකු නොවන්නාත් මෙන් ඇටයයි කියනු ලබන මේ පටවි ධාතුවද සත්වයෙක් නොවේ, පුද්ගලයෙක් නොවේ, මම නොවේ. ඇට මිදුළු මේ ශරීරයේහි එක් පටවි ධාතු කොට්ටාශයකි. පටවි කලාප සමූහය හැර ඇට මිදුළුය කියා දෙයක්ද සත්‍ය වශයෙන් නැත. ඇත්තේ පටවි කලාප සමූහයක් පවනකි. ශරීරයෙන් පිටත ගස්වැල් ආදියෙහි පටවි ධාතුවත් ඇට මිදුළුයයි කියනු ලබන මේ පටවි ධාතුවත් පටවි ධාතු වශයෙන් එකමය. ගස්වැල් ආදියෙහි පටවි ධාතුව සත්වේක පුද්ගලයෙකු නොවන්නාත් මෙන් ඇට මිදුළුයයි කියනු ලබන මේ පටවි ධාතුවද සත්වයෙක් නොවේ, පුද්ගලයෙක් නොවේ, මම නොවේ. වකුගඩුව
මේ ශරීරයේහි එක් පඨවි ධාතු කොට්ටාසයකි. පඨවි කලාප සමූහය හැර වකුගඩුවය කියා දෙයක්ද සත්‍ය වශයෙන් නැත. ඇත්තේ පඨවි කලාප සමූහයක් පමණකි. ශරීරයෙන් පිටත ගස්වැල් ආදීෙහි පඨවි ධාතුවත් වකුගඩුවේයි කියනු ලබන මේ පඨවි ධාතුවත් පඨවි ධාතු වශයෙන් එකමය. ගස්වැල් ආදීෙහි පඨවි ධාතුව සත්වයක පුද්ගලයෙකු නොවන්නාත් මෙන් වකුගඩුවේයි කියනු ලබන මේ පඨවි ධාතුවද සත්වයෙක් නොවේ, පුද්ගලයෙක් නොවේ, මම නොවේ කියලා තමයි අපිට භාවනා කරන්න තියෙන්නේ ඒ අද කොටස. ඒකට දෙවෙනි අපිට අද තියෙන්නේ වක්ක පංචකය විදර්ශනා කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.